විශ්වාසක් අලුත්ම අලුත් වැඩක් ගැන දැනුම් දීමටයි මේ සූදානම් වන්නේ. මොකද්ද මේ වැඩි? කොවිඩ් හිඳ ලෝකෙම එක්තැනක හිර වෙලා තියෙනකොට දැඩි සංගීත කණ්ඩායම තවත් පියවරක් තියන්නයි මේ සූදානම් වන්නේ. ඔවුන් කල්පනා කරා හැමදාම ඔවුන් දීපු සජීවී සංගීත අත්දැකීම ඔබේ ආලින්දිට අරන් එන්න. මේක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අපි සාමාන්‍ය දකින Zoom එකේ දකින පුංචි කොන්සර්ට් එකක් නෙවෙයි. එහෙම නැත්නම් තනක ඉඳගෙන තව තනක කට්ටියක් එකතු වෙලා කරන වැඩක් නෙවෙයි. මේක සාමාන්‍ය ලොකු කොන්සර්ට් එකක්. ඔබ එදිනදා නරඹපු. ඉතින් මේ අත්දැකීම ඔබේ ආලින්දිට ඒ විදිහටම අරන් එන්නයි ඩැඩි සූදානම් වන්නේ. මතන මේක සුබ පණිවිඩයක් බවට පත් වේවි. ඩැඩි වට එකතු වෙලා ඉන්න පිරිසට ඩැඩි සංගීත කණ්ඩායම දශක ගානාවක් පුරාවට ලංකාවේ සංගීතය තුළ ලොකු වෙනසක් ඇති කරපු සංගීත කණ්ඩායමක්. ඉතින් ඒ වෙනසට ගරු කරන, ඒ වෙනසට ආදරය කරන හැම දෙනාම මේ වැඩෙත් එක්ක එකතු වෙනවා කියලා අපි දන්නවා. මේ වැඩේ ඩැඩි පමණක් නෙවෙයි. ලංකාවේ සංවිධාන ශිෂ්‍ය තුළ ප්‍රාසංගික කලාව තුළ ඉන්න දෙවැන්තයෝ හැම දෙනාම මේ වැඩෙත් එක්ක එකතු වෙනවා සංවිධාන කටයුතු වලට. ඒක හින්දා මේක සුපිරි අත්දැකීමක්. අපි දැන් බලමු ඩැඩිත් එක්ක කතා කරලා මොකද්ද මේ වැඩේ කියලා. හරි. චිකා දැන් අපි ගොඩක් වෙලාවට දකිනවා මේ කාලපරාසය ඇතුලේ බොහෝ දෙනෙක් Zoom එකෙන් මේ වගේ දේවල් කරනවා. එතකොට shows කරන්න හදනවා. හැබැයි තාක්ෂණික ගැටලු ගොඩක් තියෙනවා. දැන් මේ වැඩේ මොකද්ද වෙනස මේ පවතින එකේ? මේකේ පළවෙනි වෙනස තමයි මම අපි දැකලා තියෙනවා Zoom concert ceremony ටිකක් දැකලා තියෙනවා. මේක අපි ටික දෙනෙක් එකතු වෙලා ගහන concert එක නෙමෙයි. මේක full ඩැඩි ප්‍රොඩක්ෂන් නෑ. ඒ කියන්නේ කාමරේක ඉඳන් මේ කට්ටිය සෙට් වෙලා ජොලියක් ගන්නව නෙමෙයි. මේක අපේ concert එකක් level එකකට play කරන concert එකක්. මේකේ අපි concert වල පාවිච්චි කරන විදිහට light sounds ඒ විදිහටම ඔක්කොම යනවා. real time broadcast වෙන්නේ. මේ live play කරනවා. ඒක record කරලා නෙමෙයි. ඒ වෙලාවෙම stream වෙනවා. full HD stream වෙනවා. ඒකේ අනිත් දේ ඒ technical part එක ඉස්සරහට දැන් technical crew එක ඇවිල්ලා පැහැදිලි කරයි. මේන්ම වෙනස තමයි අපේ ඇත්තම කියනවා දැන් මේ තියෙන තත්ත්වය අනුව මේ අපේ live concert වල තිබ්බටත් වඩා ස්ටෙප් එකක් ගිහිල්ලා ප්‍රොඩක්ෂන් එක ඊට වඩා ලොකු වෙලා තියෙන්නේ දැන්. ඒක නිසා මම හිතනවා මේ මේ concept එක ගෙදරින්නම් බලන එකේ වෙනසක් තියෙයි. සාමාන්‍යයෙන් බලන online දැන් බලන concerts ලංකාවේ බලන concert වලට වඩා audio and video හොඳ තත්ත්වයක්. संगीत ඔගොල්ලන් ඔගොල්ලන්ටම වාරණ දාගෙන සමහර තියෙන අවස්ථා ගත්තේ නෑ ආපු අවස්ථා. එහෙම ඉන්න පුළුවන්ද මියුසික් කරනකොට? මම හිතන්නේ එහෙම කරපු නිසා තමයි අපිට මේ විතර දුරක් එන්න පුළුවන් නේ කියලා මම හිතන්නේ. මොකද අපි රැල්ලට ගියා නම් අපිත් එහෙම ඇවිල්ලා ඒ රැල්ලත් එක්කම බහලා යනවා. ඉතින් ඒකට අගේන්ස් අපි වැඩ කරන්නේ මේ. හැබැයි අපේ ඩෙන්ටිටි එක තියාගෙන අපේ අනන්‍යතාවය තියාගෙන අපි අපිට ගත යුතු දේ අපි අරගෙන ඉවරයි. අපි අපේ දෙයක් කරන්න try කරපු නිසා මම හිතන්නේ අපිට මේ තරම් දුර එන්න හම්බුනේ වසර 15ක් විතරයි. ශමී දැන් එතකොට දැන් ආලේ කොන්සර්ට් එක කියන්නේ ලංකාවේ අපි ආලේ කොන්සර්ට් එක කරා නෙළුම් පොකුණ ඉදිරි පසය ඔව් හතරක් කරා ඉතින් ඒ හතරම වගේ අවසානනේ නෙළුම් පොකුණ අපි කරා ඔව් දැන් අවසානේ මාතර ඔව් දැන් මේ 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 හැම දෙයියෝ අපි දැක්ක දෙයක් තමයි එදා වගේම බැඩිලට ආදරය කරන පිරිසක් ඉන්නවා ඔවුන් සෑහෙන සංගීතයට ආදරය කරන පිරිසක් ඔබ කොහොමද ඒක දකින්නේ ඒක ඇත්තටම එහෙම ඒක හොඳ කාරණයක් ඉස්සල්ලාම කියන්න ඕන මේ සංගීතයේ රසය තියෙන දැන් අලුත් පරපුරක් ඉන්නවා ඇත්තටම කියන්නේ මට ප්‍රභේද කියන්න බෑ අර කොහොමද නැහැ මේක මේ හොඳයි මේක කියලා නමුත් ඉතින් අර අපි කරන සංගීතය අර අපි කිව්වා වගේ අර වැල්ලට අහුවෙන්නේ නැතුව අපි මෙච්චර කල් කරන් ආපු එකට එහෙම පිරිසක් හැදිලා ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි ඉතින් ඒකත් එක්ක අපේ ඒ යන ගමනට ඒ කට්ටිය හැම වෙලේම එකතු වෙලා ඉන්නවා නිරතරව ඒක තමයි ඒක තමයි මම දකින්න කාරණේ ඒක හොඳ දෙයක් ෂේ දැන් ගත්තොත් එහෙම බෑන්ඩ් එකක් සාමාන්‍ය බෑන්ඩ් එකක් තියන් යනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි මේ සමාජික ඔක්කොම එකට එකතු වෙලා මොකද ඩැඩි එකේ කන්සෙප්ට් එක සෑහෙන්න වෙනස්. එතකොට මේ වගේ දෙයකට සෑහෙන්න ප්‍රැක්ටිස් එකක් කරන්න වෙනවා. මේ දැන් මේ ටයිම් එකේ කොහොමද මේ දේවල් කරගන්නේ? මම හිතන්නේ ඒ කියන්නේ අපි ටීම් එකක් හැරිට එක ගෝල් එකකට යන්නේ මියුසික් අපි බෑන්ඩ් එක හැරිට හැමෝම මියුසික් අප්‍රීෂিয়েට් කරනවා. ඒ කියන්නේ අපේ කොමන් ෂෙයාඩ් වැලියු එකක් තියෙනවා. We have to put out good music here. I think a shared value එක තියාගෙන team එකක් හැරිට වැඩ කරනකොට
මොන ප්‍රශ්නයාවත් අපි කොහොම හරි වෙලාව හදාගන්න ප්‍රැක්ටිස් කරන්න අපි ස්ටුඩියෝස් වලට ගිහලා මේ ප්‍රැක්ටිස් ස්ටුඩියෝස් වලට අපි වෙලාව හදාගෙන සමහර ලොක්ඩවුන් වල ඉවල් ඉන්නකොට සමහරලාට නෝමල් වලට වඩා බිසි වෙනවා ඒවල් වල වැඩත් එක සෙට් වුණා නමුත් ඒක ඔක්කොම බැලන්ස් කරගෙන අපි අර එක ෂෙයාර්ඩ් වැලියු එකකින් ඉන්නේ we have to put out good music කියන එක ඒක තියාගෙන ඉතින් ටීම් එකකට මම හිතන්නේ ඒ වගේ දෙයක් එක අරමුණකට යන නිසා අපිට කාලය හදාගන්න පුළුවන් හොඳ ප්‍රැක්ටිස් එකක් කරලා හොඳ රිදෙන ෂෝ එකක් දෙන්න අපේ වචන එක රිදෙන ෂෝ එකක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම හරි දැන් තුන්දෙනා ඉන්නවා අපි කතා කරන්නත් උනේ දැන් නලින් අපි තුන්දෙනා ආයේ අපි ඔක්කොම මේ ප්‍රශ්නේ දාන්නේ මියුසික් එකේ මොකද්ද මේකේ වෙන චේන්ජ් එක මොන වගේ දේවල් දලුතින් ඇඩ් වෙන්නේ දැන් සින්දු ටික මොන වගේද වෙන්නේ අපි ආලේ කොන්සර්ට් එකක් දකින්න ටික තමතරව අලුත් දේවල් ටික එකතු වෙනවද කොහොමද ඔව් මේකේ ඒ කියන්නේ මේකේ ටෙක්නිකල් පාර්ට් එකත් එක්කත් අපි එක පැත්තකින් ජොයින් වෙනවා හ්ම් ඒතකොට මේක අපිටත් අලුත් අත්දැකීමක් මේකේ සිද්ධ වෙන ගොඩක් දේවල් කියන්නේ හරි ටයිමින් එකකට තමයි මේ මුළු කොන්සර්ට් එකම යන්නේ ඉතින් එතකොට මේ සාමාන්‍යයෙන් ඒකේ ඒ කියන්නේ බෑන්ඩ් එකක් විදිහට ගත්තාම අපි වෙනදා ගහන ලයිව් ඒ වෙනදා අපි පර්ෆෝම් කරන ලයිව් කොන්සර්ට් එකට වඩා මේක සම්පූර්ණයෙන් වෙනස් බෑන්ඩ් එකටම අලුත් අත්දැකීමක් ඉතින් මියුසිකලි ගොඩක් මම හිතනවා ඒ කියන්නේ අපේ ප්‍රේක්ෂකයෝ අපේ ෆෑන්ස්ලා ඒ වගේම අපි අපේ සංගීතයට ආදරය කරන අය මේක ගොඩක් වැළඳ ගනී කියලා මේ වැඩි ඔව් මේ වැඩි දැන් රටවල් වලට ගිහිල්ලා ප්ලේ කරන රටවල් වලට ගිහිල්ලා එක්ස්පීරියන්ස් තියෙන ඕගොල්ලන්ට ඩී බෑන්ඩ් එක දැන් මේ සැරේ හදන්නේ ලංකාවේ ඉඳගෙන ඒගොල්ලන්ගේ ගෙදරට යන්න අලුත් අත්දැකීමක් ඇත්තටම ඉතින් කට්ටියම ඌව ගියාම හරි ऑडियंस එකක් ඉන්නවනේ අපිට අපිට ඒගොල්ලෝ ඉදී අපි එතන එනර්ජි එකක් එනවා එනර්ජි එකක් එනවා මෙතන එහෙම එකක් නැහැ හැබැයි මෙතන වෙන දෙයක් එනවා මෙතන චැට් කරලා කෙලිම ප්‍රශ්න අහන්න පුළුවන් ඒක අමතක කරන්න එපා එන කට්ටි රිවයිට් කරමු මේක බලන්න අනිවාර්ය සෙට් එක කියලා සෙට් එක අනිවාර්ය සෙට් එක කියලා ඒක වචන කිව්වා හරි ඔම තමයි ඩැඩි කණ්ඩාය මේ සූදානම ඩැඩි හැමදාමත් අලුත් දෙයක් ලංකාවට කරා ඒ හින්දා තවමත් ඩැඩි වලට ආදරය කරන විශාල පිරිසක් ලෝකෙ වටේ ඉන්නවා චිකානි නිමා ශම්ල මේ ඔක්කොම එකතුලා අපි කියමු මේ වැඩේට එකතු වෙන්න ටෙක්නිකල් ක්‍රූ එක කියලා දී කොහොමද වැඩේ කරන්න කියන එක ඒකෙන්ද මේ ඩැඩි සංගීත කණ්ඩායම ගෙදරට ඇවිල්ලා ඕගොල්ලන්ගේ නිවසට ඇවිල්ලා ෂෝ එකක් කරා කියලා හිතාගන්න කතාව කියමු ඔව් මේකේ විශේෂ දේ තමයි දැන් මතක තියාගන්න ඕනේ දේ මේක සාමාන්‍යටත් වඩා ස්ටෙප් එකක් ඉහළ ගිය ඩැඩි කන්සර්ට් එකක් අපි සාමාන්‍යයෙන් කරනවා නම් ඕගොල්ලෝ ඇවිල්ලා තියෙනවා නම් අපි කන්සර්ට් වලට අපි මේන්ටේන් කරන්න try කරනවා එක ප්‍රමිතියක් ඒ ප්‍රමිතිය මේන්ටේන් වෙනවා ඕගොල්ලන්ට ඒ අපි අපි උත්සාහ කරන්නේ ඕගොල්ලන්ට ඒ ෆීලිං එකම ගෙදරින්නම් ඒ ෆීලිං එකම ගන්න පුළුවන් වෙන ලෙවල් එකේ කන්සර්ට් එකක් දෙන්න තමයි ඒක නිසා තමයි අපේ මේ මුළු ක්‍රූ එකම ඒකට බැහැලා මේ දැන් මාස 3ක් විතර තිස්සේ මේකට වැඩ කරනවා මේකේ ටෙස්ටිං අරමුණ කරගෙන යනවා හරි දැන් නිමා මේ දැන් මේක සාමාන්‍ය ආලේ කන්සර්ට් එකකට එහෙම නැත්නම් මොකද්ද මේකේ වෙනස දෙවෙනි ප්‍රශ්නේ තමයි මේකේ එක එක රටවල් වලට වෙන වෙනම දවස් ටිකක් තියෙනවා මොනවද ඒ කොහොමද ඒක ඇයි එහෙම වෙන්නේ ඔව් මෙහෙමයි පළවෙනි ප්‍රශ්නේට උත්තරේ ආලේ කන්සර්ට් එකක් කියන්නේ අපි වයලින් සෙක්ෂන් එක තියෙනවා නාත්‍රෝ කණ්ඩායමේ රකිත අතුළු ඒ විදිහටම තමයි මේ කන්සර්ට් එකත් කරන්නේ එතන අපි සෙටප් කරලා ඒ විදිහටම කරනවා කරපු ආලේක විදිහටම රටවල් සම්බන්ධයෙන් සතයි කියන්නේ ඒ විදිහම කරනවා සතයි සත දැන් මේ ඔයාගේ විදිහට කියන්නේ දැන් සෑහෙන්න සෙට් එකක් ඉන්නවනේ ලෝකෙ වටේ මේ ඕගොල්ලන්ට එකතු වෙච්ච ඒ විදිහට ඒ වචන වලින් කියන්නේ සෙට් එක එදා වගේ බුකින් මේ වැඩේට සෙට් වෙන්න මොකද චැට් කරනකම මියුසික් අහන්න පුළුවන් අනිවාර්යෙන් එදාට ඒ සෙට් එක අපේ සෙට් ඉන්නවා අපේ සිංදුහාන සෙට් ඔක්කොම කරුණා කරලා ඇවිල්ලා බලන්න බලලා මේකේ රසේ අලුත් අත්දැකීම විඳ ගන්න ඊට පස්සේ අපි ඉදිරියට තව ලොකු දේවල් කරනවා මේ ටීම් එකත් එක්ක සමහරලාට දැන් මේක ගෙදරට ගෙනා වගේ ඊළඟට ඔයගොල්ලෝ ළඟටත් මේ ටීම් එකත් එක්කම අපිට ලොකු දේවල් එක්ක එන්න පුළුවන් තව එක දෙයක් කියන්න ඕනේ ඉතින් මේ කන්සර්ට් එකේ අපි හෝස්ට් කරන්න අපි මනුරංග අපේ කවදා අපිත් එක්ක ආලේ කන්සර්ට් එකේ සාමාන්‍ය කන්සර්ට් හැම එකෙම ඉන්නවා මනුරංග තමයි ෂෝස් පහම හෝස්ට් කරන්නේ ඉතින් මනුර කැමති යටත් එන්න පුළුවන් හරි කැමති ඔය කෙසේ වෙතත් චැට් එක තියෙන ඉඳ මට කියන්න පුළුවන් ඕගොල්ලන්ට ඒ වෙලාව මොනවද කට්ටි ඔයාලා කියන්නේ ඒක මල්ලා ඒ ඔයගොල්ලන්ට කියන්න ඒගොල්ලෝ මොනවද කරන්න ප්‍රතිචාර කියන එක චිකා දැන් එක ටිකට් එකක් ගත්තා මේකේ තියෙන වාසිය තමයි පොකුරට බලන්න පුළුවන්. ගෙදර සෙට් වෙලා පොකුරට ඉඳගෙන කැමති කෑම අදාගෙන නිරෝධායන වෙමින් හෝ නිරෝධායන වෙමින් ඉඳගෙන බලන්න පුළුවන් ලෝකෙ කොහේ හිටියද?
කතාව තමයි මීටරේ දුරින් ඊළඟ කතාව තමයි දැන් අපි සාමාන්‍ය කොන්සර්ට් එකට යද්දී අපිට තියෙනනේ ප්‍රශ්න පාර්කින් ප්‍රශ්න පුටුවක් කොන් දෙකක් අල්ල ගන්න ප්‍රශ්න මේ මොනවත් මේකේ නැහැ මේකේ තියෙන්නේ ගෙදර කැමැතිම තමන්ගේ කැමැතිම තැනට වෙලා හොඳම යාළුවෝ සෙට් එක ආහාර පාන අරගෙන තියාගෙන පාන හොඳම හොඳම යාළුවෝ සෙට් එකත් එක්ක බලන්න පුළුවන් අපි ඉහළ පතක් කරමු ඔව් ඒක 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 තමයි විශේෂත්වය අපිත් ඇත්තම කියනවා නම් සමහර ලාට හිතනවා අපි අපි කැමති බෑන්ඩ්ස් ආටිස්ට් ලාගේ එහෙම කොන්සර්ට් අපිට බලන්න තියනවා නම් සෑන් ලොකු දෙයක් කියලා. ඉතින් අපි අපි දෙන්න හදන්නේ අපි බලන්න කැමති දේ තමයි අපි ප්‍රේක්ෂකයන්ට දෙන්න හදන්නේ. ඒකේ විශේෂ දෙයක් තියනවා මේ කට්ටිය දැනගන්න ඕනේ 3GB data top up කරගෙන තියාගන්න. ආ data data full දාගෙන තියාගන්න නැත්නම් data මැද මැද ඉර වුණොත් වැඩේ අපරාදේ. මොකද full HD බලන්න පුළුවන්. අපි රෙකමෙන්ඩ් කරනවා full HD බලන්න කියලා. හැබැයි ඊට අඩුවෙන් බලන්න පුළුවන්. හැබැයි minimum 3GB තියාගන්න කියලා කියනවා. මොකද මැදදී හිර වුණොත් වැඩේ upset. reload කරගන්න. ඔව් reload කරගන්න තියෙනවා. ඒක මම දැන් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තමයි මේ වැඩිපුර මැදගත් වෙන්නේ. प्रसंग लोके उत्साह मत के पत्वी